දහනමවන සියවසේදී ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රබෝධයේ අධිරාජ්‍ය විරෝධී අරගලයේදී බෞද්ධ ආගමික පිරිවෙන හා භික්ෂූන් විසින් ඉටු කළ කාර්යභාරය කැපී පෙනෙයි. දකුණුතික බටහිර වෙරළබඩ පිහිටි රත්මලාන පුරාණ රජමහා විහාරවාසීව වැඩ සිටි රත්මලානේ ධර්මාලෝක හිමියන් සිය අධ්‍යාපනය හමාර කර කැලණිය පෑලියගොඩ ප්‍රදේශයේ පොල්ලතු සෙවිලි කළ කුඩා කුටියක විද්‍යාලංකාර මහපිරිවෙන ආරම්භ කළේ 1875 දීය. දෙස් විදෙස් විද්වතුන්ගේ කීර්තිය ලැබ සම්භාවනාවට ලක් වූ විද්‍යාලංකාරය මෙරට ප්‍රාචීන දැනුම ධර්ම ශාස්ත්‍රීය දැනුම මෙන්ම නූතන සමාජ විද්‍යාව හා තාක්ෂණ දැනුමටද අදාළ පර්යේෂණ ආරම්භයේ සිටම සිදු කළේය. නිදහස් අරගලයේදී කේන්ද්‍රස්ථානයක්ව පැවති මෙරට ස්වදේශිකවාදී බුද්ධිමය සම්ප්‍රදායක පුරෝගාමිත්වය ගැනීමට මුල් වූ මෙම විද්‍යස්ථානය 1959 දී ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ලෙස උසස් කරනු ලැබීය. පැවිදි ප්‍රාචීන අධ්‍යාපනයට පමණක් සීමා වෙමින් ආරම්භ වූ විද්‍යස්ථානය අද වන විට නූතන අවශ්‍යතාවන්ට අනුවර්තනය වෙමින් ස්වභාවික විද්‍යාව, සමාජ හා මානව විද්‍යා, කළමනාකරණ හා වාණිජ විද්‍යා, වෛද්‍ය විද්‍යාව හා සමකාලීන පරිගණක හා තාක්ෂණ විද්‍යා විෂය ධාරාව යටතේ සිය අධ්‍යයන පර්යේෂණ ක්ෂේත්‍රය පුළුල් කරමින් සිටී. ජාතික සංවර්ධන අවශ්‍යතා සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමග නිරතුරු සම්බන්ධතා පවත්වා ගනිමින් අඛණ්ඩ පර්යේෂණ හා අධ්‍යයන කාර්යයන් සඳහාද විශ්වවිද්‍යාලය මුළු පුරා ඇත. එම පර්යේෂණවල දැනුම බෙදා ගැනීමේ අරමුණෙන් සිදුකෙරෙන ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ හා සාකච්ඡා සඳහා දේශීය හා විදේශීය විද්වත්හු විශාල වශයෙන් සම්බන්ධ වෙති. ඒ ඔස්සේ නව දැනුම සම්පාදනය කිරීමටත්, නව දැනුම උකහා ගැනීමටත් නූතන කැලණිය විශ්වවිද්‍යාලය සමත්ව සිටී. පෙර අපර දිදිග විද්වතුන්ගේ නිබඳ අවධානය යොමු වී ඇත්තේ විශ්වවිද්‍යාලයේ ඓතිහාසික උරුමය වූ ආගමික හා ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර අධ්‍යයනය කෙරෙහිය. දකුණු ආසියානු කලාපයේ පිහිටා ඇති සෙසු ප්‍රාචීන භාෂා අධ්‍යයන ආයතන සහ කැලණිය සරසවිය අතර පවතින අධ්‍යයනමය සබඳතා මෙහිලා සුවිශේෂී වෙයි. සාහිත්‍ය හා කලා සෞන්දර්යයට අදාළ පර්යේෂණ මෙන්ම නව නිර්මාණාත්මක අත්හදා බැලීම් විශ්වවිද්‍යාලය තුළ විශාල වශයෙන් සිදුවෙයි. නව පරපුරේ අධ්‍යනශීලී නිර්මාණ පෙර අපර දෙදිග විද්වතුන්ගේ අවධානයට යොමු කිරීමට, ඒවා නව දාර්ශනික මානයන් ඔස්සේ විමර්ශනයට ලක් කිරීමට අවස්ථාව උදා වී ඇත. මිනිසා පොදු සමාජයේ සහ එහි උරුමය සම්බන්ධයෙන් වන දාර්ශනික හා සංනිවේදනමය එළඹුම් පිළිබඳව හැදෑරීම සඳහා සමාජීය විද්‍යාත්මක අවකාශ පුළුල් කරමින් පවතින අතර, එහි ස්වදේශිකවාදී ප්‍රවේශයෙන් සිදුවන පර්යේෂණාත්මක අධ්‍යයන කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත.
විශ්වවිද්‍යාලයේ යටතේ පිහිටුව ඇති යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනය දේශීය වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් වන පර්යේෂණාත්මක දැනුම නිරාවරණය කරන කේන්ද්‍රස්ථානයක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදිය. දේශීය ඖෂධ සහ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවේද පිළිබඳ සිදුකරන අධ්‍යයනයන්හි ප්‍රතිඵල විටක බටහිර වෛද්‍ය විද්‍යාවද අභිභවා යන තරම්ය. කාර්මීකරණය හා තාක්ෂණය නිසා මිනිසා හා පරිසරය සංකීර්ණ වෙමින් පවතී. එම සංකීර්ණතාව නිසා මතුවන ගැටලුවලට විකල්ප විසඳුම් හඳුනා ගැනීමට මහෝපකාරී වන ස්වභාවික විද්‍යා පර්යේෂණ මගින් ජාතික සංවර්ධනයට දායක වීමටද විශ්වවිද්‍යාලය සමත් වී තිබේ. සංවර්ධනය වෙමින් පවතින ලාංකික සමාජය තුළ කළමනාකරණ හා වාණිජාත්තකීම් හුවමාරුකර ගැනීම සඳහා නව පරපුර හොරු කිරීමටත් විද්‍යාර්ථයා ඊට අනුරූපව දැනුමෙන් හා කුසලතාවන්ගෙන් පෝෂණය කිරීමටත් පරිපූර්ණ අධ්‍යන කාර්යන් විශ්වවිද්‍යාලය තුළ සිදුවෙයි. නවීකරණය වන සමාජයක නව දැනුම උත්පාදනයේදී හා විසරණයේදී ඒ සඳහා වූ භාවිතය ස්වදේශීය මානයකින් ගොඩනංවා ගත යුතුය. නව පරිගණක මෘදුකාංග සංවර්ධනය මෙන්ම පරිගණක සජීවීකරණය වැනි ක්‍රියාවලදී නිර්මාණාත්මක මානයකින් තාක්ෂණික සංවර්ධනය අධ්‍යන කාර්යයන්ට දායක කරගැනීම පිළිබඳවද පර්යේෂණ සිදුවෙමින් පවතී. වරක නිදහස් සෞඛ්‍ය අධ්‍යාපනය ගොඩනැංවීමේලා කැලණිය විශ්වවිද්‍යාලය පුරෝගාමී විය. එම වගකීමට දිගින් දිගටම උර දෙමින් නිරෝගී ජාතියක් බිහිකිරීමේ අරමුණෙන් සිදුකෙරෙන නව පර්යේෂණ ජාත්‍යන්තර අවධානයටද ලක් වූ බව නොරහසකි. අප විශ්වවිද්‍යාලයේ අවුරුදු 150කට ආසන්න කාලයක් තුළ ඒ අභිමානවත් ඉතිහාසය ආරක්ෂා කිරීමට එහි කීර්තිනාමය රැක ගැනීමට දායක වුණේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මඩුල්ලත් ඒ වගේම උසස් අධ්‍යාපනය ලැබූ ඒ වගේම ලබන ශිෂ්‍ය ප්‍රජාවගේ ක්‍රියාකාරකම් නිසා. මේ අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට තේරීපත් වී ඇති ඔබ සියලු දෙනාටත් ඒ වගකීමක් තිබෙනවා. විශ්වවිද්‍යාලයේ කීර්තිනාම ආරක්ෂා කරගනිමින් විශ්වවිද්‍යාලයේ අභිමානය ආරක්ෂා කරගනිමින් අධ්‍යාපනයේ යෙදෙන්න. විශ්වවිද්‍යාලයේ පැමිණෙන ඔබට උපරිම ආරක්ෂාවත් අධ්‍යයන කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය කරන පසුබිමත් අප විසින් සකස් කළ තියෙනවා. අපි ශිෂ්‍යයන්ගෙන් ඉල්ලන්නේ මේ වගේ අවස්ථාවන් ප්‍රයෝජන අරගෙන මේ අපේ මාතෘභූමියේ සංවර්ධනය කර ඉදිරියට යාමට ඔබගේ දායකත්වයක් ලබා දෙන්න යන ඉල්ලීම. තිරසර ලොවක් වෙත අධ්‍යයන හා කළමනාකරණ වේශයෙන් ප්‍රවිෂ්ට වන කැලණිය විශ්වවිද්‍යාලය මේ වන විටත් එහි පල දරමින් සිටී. විශ්වවිද්‍යාලයක අධ්‍යයන වගකීම මැනවින් ඉටු කරමින් ජාතික සංවර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් නිසි ආකාරයෙන් මැදිහත් වෙමින් ජාතික හා ජාත්‍යන්තර තලයේ පර්යේෂණ හා නිර්මාණ සමාජගත කරමින් කැලණිය විශ්වවිද්‍යාලය ලෝකයට විවෘතව සිටී.